ආයි බොන් සිලොන් නැග්‍රේ අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අපට සුවඳ තියෙන ගහක් කොටයක් මතක් වුණාම එකපාරම මතක් වෙන්නේ ලංකාවේ තියෙන මොනවද සුදුහඳු සුදුහඳුන් තමයි අපේ මතකයට එන්නේ එකම එක කොටේ මොකද ලී කෑල්ලක අවුරුදු 1000ක් කියත් සුවඳ හමන ලී කොටයක් තමයි සුදුහඳුන් කියන්නේ අපි මේ සුදුහඳුන් ගැන නෙමෙයි අද කතා කරන්න යන්නේ අද කතා කරන්න යන්නේ ලංකාවට වූ තවත් ආවේනික සාකයක් ගැන ඒ වගේම කොටේ සුවඳ එන එවාගෙම විස බීජ හරණයට ගන්න පුළුවන් සාකයක් තමයි සුවඳ විලවුන් හදන්න ගන්නවා එවාගෙම විශේෂ සුවඳ වර්ග නිෂ්පාදනය කිරීමේදී ප්‍රමුඛතාවයක් දෙන සාකයක් ගැනයි එරිත් රොක්සිලේසියේ කුලයට අයත් ලංකා අගිල් සාකය ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ පොඩි වීඩියෝ එකක් ඔබ වෙනුවෙන් කතා කරමු මොකද මේකත් දුර්ලභ ගහක් ඉතාමත් වඳ වේගෙන යන තර්ජෙන්ට ලක්ුණ ගහක් මොකද මේක තිබුණ තැන් වලින් අදටත් ගස් දකින්න නැහැ ඒ නිසා අන්න ඒක නිසායි අපි මේ සාකය ගැන ඔබ පොඩි දැනුවත් කිරීමක් කරන්න මේ වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ ඉන්දියාවේ තියෙනවා විවිධ අගිල් වර්ග විශේෂ කීපයක්ම තියෙනවා මේ අපි පෙන්වන්න යන්නේ ලංකාවට ආවේනික වූ අගිල් සාකය තමයි මේක මීටර් 7ක් 8ක් පමණ උසට යන දිවිලිංගික සුදු පාට මල් පිපෙන්නේ පොඩි මලක් එක ගෙඩියක් වාගේ හැදෙනවා ඒ ගෙඩිය ඉදුනහම රතු පාට වෙනවා එක බීජයයි තියෙන්නේ මේක ඌණ භාවිත පළතුරක් වශයෙන් උත් ගන්න පුළුවන් කන්නත් පුළුවන් ගෙඩියක් තමයි තියෙන්නේ ඔබට දකින්න පුළුවන් මේ ගහේ ගෙඩි හැදිලා තියෙනවා මේක අපි අතු රෙකිල්ලක් පැල කරලා තමයි හදලා තියෙන්නේ විශේෂයෙන්ම ගෙවල් වල විස බීජ හරණය කිරීමට ඊටමත් සුදුසු සාකයක් තමයි අගිල් සාකය කියන්නේ මේක දුන් අල්ලන්න පුළුවන් මේකේ අරටුව තමයි සුවඳ සුදු හඳුන් ගහේ වාගේම තමයි ප්‍රධාන කොටස් වටේ කොටස අයින් කරලා මැද කොටස අරටුව බේරගත්තාම අවුරුදු 1000ක් ගියත් සුවඳ තියෙන සාකයක් තමයි සුදු හඳුන් වගේම අගිල් සාකයක් ඒ නිසා අපේ රටට ආවේනික ලංකා අගිල් සාකය තමයි මෙන්න මේ විදිහට ඔබට දකින්න පුළුවන් මේක බීජ මගින් පැල කර ගන්නවා වගේම අතු මගින් උත් පැල කර ගන්න පුළුවන් අගිල් සාකයක් මොකද අගිලුත් අපි වගා කරන්න ඕන මොකද වන වගා කරන අයට අති විශේෂයෙන්ම මේක ලොකු වෙන ගහක් මීටර් 7ක් 8ක් කියන්නේ අඩි 35ක් විතර උසට යන ගහක් ඒ වගේම තමයි හැබැයි උඩාවට බඳුනක අපි මේ වගා කරලා තියෙන්නේ අතු කෑල්ලක් පැල කරලා බඳුනක වගා කරලා තියෙනවා දැන් මල් එන ගහක් මේක මල් අවුරුදු 7ක් 8ක් විතර යනවා බීජ පැලයක් හිටවුවොත් මල් එන්න වසර එකහමාරක් දෙකක් අතර මෙන්න මේ ගහ බීදිලා දැන් මල් ලැබිලා තියෙනවා මේක තමයි ලංකා අගිල් ගහ ඔබට බලන්න පුළුවන් සුදු පාට මල් පිපිලා තියෙනවා අගිල් සාකය සුවඳ විලවුන් හදන්න පමණක් නෙමෙයි ඖෂධය අතිනුත් ඉතාමත් ඖෂධීය ගුණය අතිනුත් ඉතාමත් ඉහළ සාකයක් තමයි විශේෂයෙන්ම උන බඩේ අමාරුව අතිසාරය වාගේ අසනීපවලට මේක ආයුර්වේදයේදී යොදා ගන්නවා මේ අගිල් සාකය ඒ නිසා මේකත් අපේ ඖෂධ උයනක් තියෙනවා නම් අපට ඖෂධ උයනක බඳුනක හරි වගා කරලා තියන්න හොඳම සාකයක් තමයි විශේෂයෙන් අපි මේක සංරක්ෂණය කරන්න ඕන සාකයක් ඒ නිසා අපේ ගෙවත්තේ ඉඩ කඩක් තියෙනවා නම් අගිල් ගහක ඔබට බලන්න පුළුවන් අගිල් ගහ කොහේ හරි තැනක තියෙනවා නම් පොඩි අතු රිකිලි කෑල්ලක් ගෙනල්ලා ඔබට පැල කර ගන්න පුළුවන් ඔබට පුළුවන් අගිල් සාකයක අත්තක් අරගෙන පැල කරගන්න. අඟල් 6ක පමණ අතු කෑල්ලක් කපලා කොමාරිකා ජෙල් එක ගාලා අපි වෙනත් වීඩියෝ වල පැල කරන විදි කියලා දෙනවා. අන්න ඒ විදිහට ප්‍රොපගේටර් එකක් වාගේ වහලා පැල කරගන්න. සති 3ක් 4ක් විතර යනවා මේක පැල වෙන්න. මාසෙකින් විතර මුල් අදිනවා. ඔබට පුළුවන් අන්න ඒ විදිහට අගිල් ගහකින් පොඩි රිකිල්ලක් ගෙනල්ලා අත්තක් පැල කරගන්න. මේ තියෙන්නේ ඔබට දකින්න පුළුවන්. මේ තියෙන්නේ අත්තක් පැල කරගත්ත එකක්. තනි අත්තට එන්නේ ඊට පස්සේ මේකේ දල්ලා කඩලා හදද්දි මේක පඳුරට මේ වාගේ ලස්සන ගහක් විදියට අපිට ගෙවත් හදා ගන්නත් පුළුවන් අගිල් සාකය. ඔබත් මේ ලංකා අගිල් සාකය ගැන යමක් දන්නව නම් ඔබට පුළුවන් පහතින් කමෙන්ට් එකක් දාන්න මොකද හැමෝටම බලන්න විදියට නොඑක් විවිධ මත තියෙනවා ඒ නිසා ඔබටත් පුළුවන් මේක මොනවා හරි යම් කිසි දෙයක් දන්නව නම් මේ ගහ ගැන අනිත් අයවත් දැනුවත් කරන්න. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රි අපගේ channel එක ඔබ මේ වෙනතුරුත් subscribe කර නැත්නම් subscribe කරන්න bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන video ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.